ඔන්න කැමති කර රෙඩි වෙලා ආවා. සෝස් ටිකක් එහෙම දාලා චිලි පේස්ට් ටිකක් තියෙනවා. චොප්ස්ටික් එකක් තියෙනවා. වැඩේ කියන්නේ මෙතනින් කරන ඕනම කෑම එකක් රුපියල් 500යි. බලුන් වලේ හැමදේම කළා නෝ. ගුඩ් මෝර්නින්. එහෙම තමයි දැන් දවස පටන් ගන්න ඉස්සර උදේට ටී බිව්වේ. දැන් කුරක් අංකන තමයි බොන්න වෙලා තියෙන්නේ. කොලෙස්ටරෝල් නිලමයි ලංකාවේ තියෙන වස පිටි බොනවට වැඩිය කුරක් අංකන එකක් බොන එක හොඳයි ඉතින්. හයි කොහොමද? ඉතින් අද වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලට දේවල් ටිකක් තියෙනවා කියන්න. මුලින්ම කියන්න ඕනේ සෝරි කියලා. මොකද මට ගිය සති වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් චුට්ටක් වැඩ වුණා. හින්දා බිසි වෙලා හිටියේ. ඊළඟට ඔයගොල්ලන්ට තෑන්ක්ස් කරන්න ඕනේ. හේතුව තමයි මේ වෙද්දි මගේ YouTube channel එකේ subscribers 3000ක් complete වුණා. ඉතින් ඒ හැමදේම ඔයගොල්ලෝ හින්දා ඒකයි තෑන්ක්ස් කරේ. මගේ දැන් මේ platforms දෙකන්නේ YouTube කියන්නේ එකක්, Facebook කියන්නේ තව එකක්. එතකොට මගේ YouTube එකේ ඉන්න යාළුවන්ට කියන්න ඕනේ මගේ Facebook page එක follow කරන්න. Facebook එකේ ඉන්න මගේ යාළුවන්ට කියනවා YouTube channel එක subscribe කරන්න. Especially මගේ top fans ලාට කියන්නේ හොඳේ. ඊළඟ කාරණේ ගොඩක් කට්ටිය කොහමං අර video ads generate කරනවා කිව්වහම මොනවද කරන්නේ? කරපු samples එහෙම නැද්ද කියලා මට WhatsApp එකට message කරලා අහුවා. ඉතින් මට මේ page එකත් maintain කරන ගමන් තවත් page එකක් ඔය වෙනුවෙන් update කරන්න අමාරු නිසා මම හිතුවා අද ගේන මේ blogging video එකේ end එකට මගේ video ad එකක් ඕගොල්ලන්ට දානවා කියලා. ඉතින් ඒක ගැන බලන්න, ඒක ගැන දැනගන්න ආස කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් මේ video එක ඉවර වුණාට පස්සේ ඒක බලාගන්න. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද blog එකට. ඔයාලට මතක ඇති මම අර ජායල කේසෝන් එකෙන් කාපු video එක බලපු කට්ටිය නම් දන්නා ඇති මං ඉන්නේ කොතනද කියලා. ඉතින් අදත් ඒ පන්සලට ආවා. අද තියෙනවා මට යන්ත්‍රයක් දාන්න. අර එදා හඳහම් බලලා කිව්වනේ ටිකක් අපලයි කියලා කොල්ලන්ට. මේ ජායල පැත්ත තමයි මාර විදිහට කැම කඩ තියෙන්නේ. හරිද? මට TikTok එකේ මම දැක්ක වීඩියෝ එකක් තියෙනවා. මේ රුපියල් 500ට ඇති තරම් කණ්ඩ කැම තියෙන තැනක්. කඩේ නම හරියට මතක නැහැ. ලොකේෂන් දාගෙන යන්න හිතාන ඉන්නේ. රයිට්. ඉතින් මේ වැඩේ ඉවර වෙලා අපි එතෙන්ට ගිහිල්ලා බලමු කොහොමද කැම තත්ත්වය කියලා. මම නානකට ගලවන්න ඕනේ. ඇලුම් වලට යන්න බෑ. හරිද? අනිත් ඕන වෙලාවක දාගෙන ඉන්න. නානකට පරන්දුවත් එහෙම මේක ඇතුලේ කොළ පාටට බැඳෙනවා. මෙදර මේ යන්ත්‍රේ හවුස්. එතන හදන ඇඳුම් ගැල්ලටින් කියන එකෙත් මම කර දෙන විද්‍යාත්මක වැත්තක් එතන. සාමාන්‍යයෙන් ඇඳුම් වලේ හැම ඇඳුම් කළාම එන්න. හරි. ඒක කියන එක පැහැදිලිද? ඕන් අන්ද කමනේ හරි හරි සිරා නේන මම කොහොමද කරන්න සිද්ධි ඔබ තියෙනවා. ඕ මාල් ලේ වදතන ආරංගම තෝලි කරගෙන මම ඉන්නේ. පල්ලිය අම්මා ගිනිගිනි හේනවා. රයිට් යන්ත්‍රේ වැඩේ නම් ඉවරයි. දැන් යන්න ඕනේ අර මම කිව්ව තැනට. ජායල cupid mini cafe කියලා තමයි මම නම දැක්කේ. කොතනද කියලාවත් දන්නේ නැහැ. Google map එකෙන් දාගෙන යන්න බලාගෙන ඉන්නේ. හරි ඉතින් තව රැවෙන්න කලින් එතෙන්ට යමු. මෙතනින් නිගම් රෝඩ් එක මෙතනින් දකුණට දාන්න ඕනේ. රයිට්. ඉතින් මම කිව්ව තැනට ඇවිල්ලා තියෙන්නේ cupid mini cafe එකට. ජායල KFC එකට ඉස්සරහින් තියෙන්නේ. මේගොල්ලන්ගේ ඉතින් ලොකුම විශේෂත්වය තමයි කෑම ඔක්කොම තියෙන්නේ රුපියල් 500 package. ඉතින් අතන තියෙනවා take away ගන්න. මේක ඇතුළේ ඉතින් මෙයාලගේ මේ මෙනු එකේ නැති දෙයක් නැහැ. කොත් වර්ග සේරම ටික තියෙනවා, පාස්ටා තියෙනවා, නූඩ්ල්ස් තියෙනවා, නාසි ගුරාන් පතාය තියෙනවා, රොටි වර්ග තියෙනවා. ඒ විතර නෙමෙයි ඔයාලට ඕන නම් බයිට්ස් වර්ග උනත් මෙතනින් ගන්න පුළුවන්. බර්ගර්ස් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම රුපියල් 500යි. පතාය චිකන් එකයි, ඩොල්ෆින් කොත්තු එකයි. ඩොල්ෆින් කොත්තු නැද්ද? මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් දැම්. බෙවරේජ් දාන්න රයිට්. ඉතින් මේගොල්ලන්ට මාර විදිහට ඕඩර්ස් තියෙන තැනම් පට්ට විසී තැනක්. මම හිතන්නේ මේ සෝෂල් මීඩියා වලින්ම මෙතන පෙන්නල වෙන්නේ මේ තරම් කට්ටිය එන්නේ. අනිත් එක ලොකුම දේ තමයි මේ හැමෝටම දැරිය හැකි මුදලකට මෙතන දෙන එක. ඉතින් මේකේ මෙනු එක දැක්කහම නම් තියෙන හැම જાතියක්ම මරන් ට්‍රයි කරන්න කියලා හිතනවා. ඉතින් අම්මයි මායි විතරනේ ඉන්නේ. ඉතින් කණ්ඩ බැරි තරම් අරගෙන මොකටද කෑම අහක දාන්නේ. ඉතින් කොහමරි මම ඕඩර් කරේ නාසි ගුරාන් පැටි එකක් ඕඩර් කරා. අපි හැමදාම ඉතින් බර්ගර්ස්, ෆ්‍රයිස්, කොත්තු කකා ඉන්න එකේ පොඩි වෙනසක් කරන්න හින්දා එහෙම එකක් ගත්තා. ඩොල්ෆින් කොත්තුක් කන්න කියලා හිතෙන්ටි ඒක අද නැහැ කියලා කිව්වා. ඒ වුණාට මම ගත්තා මික්ස් රයිස් එකක්. බෙවරේජ් වලට කොකා කෝලා ඕඩර් කරා. ඉතින් බලමු කෑම වල තත්ත්වය කොහොමද කියලා මම කාලා බලලා රිවිව් එකක් දෙන්න. ඕඩර් එක රෙඩි. රයිට් කෑම එක ආවා. වෙන්න දිනා බිල් එක. පෙනවනේ හැමදාම 500 500 දා වැටලා තියෙන්නේ. එතකොට බෙවරේජ් වලට 100ක් වෙලා තියෙන කොකා කෝලා දෙකට බිස්කට්. ඉතින් මට ඔක්කොම මේ රුපියල් 2200. වෙන්න තියෙනවා නාසි ගුරාන් පැටි එක. සෝස් ටිකක් එහෙම දාලා ජිලි පේස්ට් ටිකක් තියෙනවා. එතකොට චොප්ස් එකක් තියෙනවා. ඇතුළෙත් මොනවා හරි තියෙනවා. ඉතින් බලමු මම. අතර මම ෆස්ට් ටයිම් කන්නේ මේ එක මම කාලේ නැහැ.
සරයි ආසයි අප සරයි ඕෂන් එක නම් හැබැයි ඉතින් ඇත්තටම එකනට විතරයි කන්න පුළුවන් 500 කට මේ වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ මේ දින්නේ මික්ස් රයිස් එක අම්මා කකා හැදී මික්ස් රයිස් එක මම අම්මට නාසි ගුරන් පැටියෙක දීලා මම ගත්ත මික්ස් රයිස් එක දෙකේම රස බලන්න බෑ ඉතින් රිවිව් එකක් දෙන්න ඉතින් මේක ගොඩක් දේවල් තියෙනවා ඉස්සෝ තියෙනවා ජල්ලෝ තියෙනවා සොසෙත් තියෙනවා මොන මොනවද තියෙනවා හොයාගන්නත් බෑ කාලා බලමු ආ කොහොමද කියලා එලකට රසයි මේකට ග්‍රේවි එකක් හම්බුනා ඒ ග්‍රේවි එක ඔක්කොම වැඩි වෙනවා හැබැයි වැඩිපුරම අරහා නාසි ගුවන් පැටි එක මම එක්සයිස් එක ඉල්ල ගත්ත පොඩ්ඩක් මේකේ ටේස්ට් එක කොයි වගේද කියලා බලාගන්න රිවිව් එකක් දෙන්න ඕන නිසා ඉතින් මම මේක අපහු අම්මට දෙන්න මොකද අම්මට එක සැර වැඩිලු කන්න බෑ කියලා කිව්වා ඒත් මම ආපහු නාසි ගුවන් පැටි එක ගත්තා මොකද ඒක පට්ට සැරයි ගුරුවරනේ ගන්නවන අනිවාර්යෙන් මොන හරි බෙවරේජස් ගන්න නැත්තම් කන්න අමාරුයි සර වැඩි ඉතින් cupid mini cafe එකෙන් කාලා දැන් තමයි ලිට බැස්සේ හිතුවට වැඩි ගොඩක් රෑ වුණා කෑම ගැන කිව්වොත් කියන්න තියෙන්නේ මාර රහයි සැරයි මාරම ලාභයි රුපියල් 500ට ඉතින් කන්න පුළුවන් ඕනම කෑමක් ඉතින් කියන්න තියෙන්නේ හැබැයි ඉතින් ඒක එක්කෙනෙක් විතරයි කන්න පුළුවන් ඉතින් සමහර තැන්වල අපි දැකලා තියෙනවා රෙගුලර් කියලා තිබ්බට දෙන්නෙක් විතර බෙදාගෙන කන්න පුළුවන් එහෙම බෑ හරියටම එක්කෙනෙක් විතරයි කන්න පුළුවන් හැබැයි බඩපිරෙන්න කෑව හැකි ජායලවට නම් ඉන්නේ ඉතින් ඇවිල්ලා කාලා බලන්න මම ජායල නැතුවම දුර ඉඳලත් ඇවිල්ලා කෑවනම් ඉතින් ජායලවට කෙනෙක් අනිවාර්යයෙන් මෙතනට ඇවිල්ලා ට්‍රයි කරන්න පුළුවන්. ඉතින් ගොඩක්ම මෙතන ටේක් අවේ තමයි මම හිතන්නේ මාරම බිසි දණක්. ඉතින් ඕගොල්ලන්ට කියන්නේ ට්‍රයි කරලා බලන්න. ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් මේ විදිහට ඉවර කරන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු ඉල්ලෙන්න. ටේක් කෙයා. බයි. sorry. මික්ස් රයිස් එකක් නෙමෙයි චිකන් රයිස් එකක්.